මගේ ආරම්භයේ යාත්‍රා 40 වසරක රූපවාහිනි අභිමානයේ සමග මමත් වෙනවා සංවාත්සික ප්‍රසංගයට. හදවතේ 40 ජාතික රූපවාහිනී 40 වසර වෙනුවෙන් කරන ආව ප්‍රසංගයට මාත් වෙනවා. ඉතින් මට මතකයි වසර 37කට පෙර ඒ කියන්නේ 1985 දී තුන්වෙනි සංවත්සරයේට මම ගායනා කරා ගීතයක්. ඒ මේ වැඩසටහනට ගායනා කරන ගීතයමයි නීල අහසේ සැඳෑවන. මාව ජනප්‍රිය වුණු ගීතය. ඉතින් එදා වගේම මේ ගීතයට අදත් මම ආදරය කරනවා. හදවතේ 40ක් නම් මේ ප්‍රසංගය සඳහා මමත් සහභාගී වෙනවා ඒ සංගීත ප්‍රසංගයට. මං ඔබ සියලු දෙනාටම ආදරයෙන් ආරාධනා කරනවා අපත් සමග රැඳී සිටින්න කියලා මේ ප්‍රසංගයේ. හදවතේ 40 ලස්සන තේමාවක්. හදවතත් සමග තමයි අපි නර්තනයේ දෙන්නේ මේ සංවසරේට කෘසිර බුදුවත්තරංග ආයතනයේදී මගේ සුභපැතුම්. ජාතික රූපවාහිනී ජාතික නාලිකාවේ 40 වන සංවත්සරයේ නිමිත්තෙන් හදවතේ 40 ගීත ප්‍රසංගයක් මමත් ගී ගයනවා. ජාතික රූපවාහිනියට වසර 40ක් පිරීලා. ඉතින් මමත් කුඩා කාලේ ඉඳන් රූපවාහිනී වැඩසටහන් වල සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි හදවතේ 40ත් එක්ක ඔන්න මමත් මේ සැරේ එකතු වෙනවා. අවුරුදු 40ක් කියන්නේ චූටි කාලයක් නෙවෙයි. මම යනවා මේ පාර ජාතික රූපවාහිනී 40 වෙනි ඇනිවර්සරියකට සිංග කරන්න. අපි හම්බෙමු. ජය වේවා. ලංකා බැංකුවත් ජාතික රූපවාහිනී අතර ඒකාබද්ධව අධ්‍යාපනික සංස්කෘතික ක්‍රීඩා මේ ආදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම ඒකාබද්ධව කටයුතු කරනවා. මේ 40 වසර සමරන මොහොතේ ජාතික මහ පහනටම ලංකා බැංකුව අපි අපේ උණුසුම් සුභපැතුම් මේ ආකාරයෙන් ඔබට පිරිනමන්න කැමතියි. බොහොම ස්තුතියි. මේ වෙලාවේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් ජාතික රූපවාහිනියේ හදවතේ 40ක් සංගීත ප්‍රසංගයට අපි අනුග්‍රහකය දක්වනවා ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රධාන අනුග්‍රහකය විදිහට. ඒක අපි ලැබුණු භාග්‍යමත් අවස්ථාවක් විදිහට සලකනවා. අපි ජාතික රූපවාහිනියට තවත් දීර්ඝකාලීන සාර්ථක ගමනක් සිද්ධ කරන්න ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
සිත වැඩවලන්නේ ලැබිනා කිනි පවමින් නොහු යන්නේ නකුණා පෙරමින් ඇති බව දන්නේ නකුණා කිනි මෙම ලෙස උමලුන්නේ සියලුම දෙනාට ආයුබෝවන්. අවුරුදු 40ක් ජීවිතේක නම් බොහොම ලොකු කාලයක්. අපේ රටේ රූපවාහිනී ක්ෂේත්‍රය ඇතුලේ ජාතික රූපවාහිනියත් අවුරුදු 40ක්. මේ රටේ ජනතාවගේ හදවත ස්පර්ශ කරපු අවුරුදු 40ක්. රටකට ජාතික කියන සන්නාමයත් එක්ක කතා කරන්න පුළුවන් දේවල් තියෙන්නේ හරි මතලොස්සයි. රටකට ජාතික ගී එකයි, ජාතික කොඩි එකයි. ඒ වගේම තමයි රූපවාහිනී ක්ෂේත්‍රය ඇතුළේ රටකට ජාතික කියන සන්නාමය සහිතව කතා කරන්න පුළුවන් එකම එක නාලිකාව ඔබේ මගේ මේ නාලිකාවයි. රටේ අසවල් ජන කොට්ටාශය කියලා නියෝජනයක් ජාතික රූපවාහිනියට නැහැ. මේ රටේ ජනතාවගේ නාලිකාවයි. ඒ නිසා ජනතාවගේ හදවත ස්පර්ශ කරපු අවුරුදු 40ක් ජාතික රූපවාහිනිය ගමන් මඟ ඒසා විශාලයි, අභිමානනීයයි. ගරුවක් ග්‍රාමාත්‍යතුමනි, හදවතේ රැඳුණු මේ දශක හතරක අභිමානනීය කාලය ගෙවා දමන්න ඔබතුමාගේ පැමිණීම ජාතික රූපවාහිනියට ගෞරවයක්. ඒ නිසා ජාතික රූපවාහිනිය කරු සභාපතිතුමා අධ්‍යක්ෂ රාල්තුමා ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ඔබතුමා ඉතා ගෞරවයෙන් යුතුව මේ වෙලාවේදී පිළිගනු ලබනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමනි, ඔබතුමාගේ සම්ප්‍රාප්තියත් එසේමයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා අධ්‍යක්ෂ රාල්තුමා වෙනුවෙන් ඔබතුමාත් මා මේ වෙලාවේදී බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍ය දළ සලහප්‍රම මාධ්‍යතුමනි, ඔබතුමාත් බොහොම ගෞරවයෙන් රූපවාහිනී සංස්ථා පාලන අධිකාරිය ඇතුළු අනිකුත් හැම දෙනාම වෙනුවෙන් මේ හදවතේ 40ට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම පැමිණි අනිකුත් සියලුම දෙනා ජාතික රූපවාහිනියෙන් ඔදතෙද ගැන්නුණු මේ රූපවාහිනිය ඔස්සේ රටට අගයක් එකතු කරපු ඒ සියලුම කලාකරුවන් ඇතුළු හැම දෙනාමත් ඉතාම ගෞරවයෙන් යුතුව මේ වෙලාවේදී පිළිගන්නවා. හැම දෙනාටම ආයුබෝව වේවා. ජයම ආයුබෝවන් චමිත්‍රලා. அனைவருக்கும் பணிவான வணக்கங்கள். 40 வருடங்கள், 4 தசாப்தங்கள் மிகப்பெரிய ஓர் பயணத்தை கடந்து நடந்து வந்து கொண்டிருக்கின்றது எம்முடைய இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம். 40 வருடங்கள் என்பது மிகப்பெரிய ஓர் வெற்றி பயணம். இந்த வெற்றி பயணத்துக்கு அடித்தளமிட்ட உங்கள் அனைவரையும் இந்த தருணத்தில் நாங்கள் உளமார நன்றி கூற நாங்கள் கடமைப்பட்டிருக்கின்றோம். தேசிய அலைவரிசையான எம்முடைய அலைவரிசை தேசிய பொறுப்போடு செயற்பட்ட வண்ணமாக இருக்கின்றது.
மிகவும் பொறுப்புடனும் நம்பிக்கையோடும் செயல்படுகின்ற இந்த இலங்கையின் ரூபவாகினி கூட்டு தாபனம் மிகப்பெரிய சேவையை வழங்கி வருகின்றது. இலங்கையின் ஏனைய அலைவரிசைகளுக்கு ஒரு முன்னுதாரணமாக திகழ்கின்ற எம்முடைய அலைவரிசை மிகவும் முக்கியமான தருணங்களிலும் மக்களுக்காக பணிபுரிகின்ற சேவை புரிகின்ற ஓர் அலைவரிசையாக திகழ்வதை கேட்டு நாங்கள் பெருமிதம் கொள்கின்றோம். ஆகவே தான் இந்த ஹதுவத்தே ஹாத்தலிய இதயபூர்வமான 40 வருடங்களை நாங்கள் இந்த தருணத்தில் இதயபூர்வமாக நாங்கள் நினைவு கூறுகின்றோம். இந்த மாபெரும் நிகழ்வுக்கு வருகை தந்திருக்கின்ற மாண்புமிகு பிரதமர் அவர்களுக்கும், அதே போல ஊடக அமைச்சர் அவர்களுக்கும், ஜப்பான் நாட்டினுடைய தூதுவர் அவர்களுக்கும், எம்முடைய கூட்டுத்தாபனத்தினுடைய தலைவர் மற்றும் பணிப்பாளர் நாயகம் மற்றும் ஏனைய அனைத்து உத்தியோகஸ்தர் சார்பாகவும் நாங்கள் அன்போடு வரவேற்கின்றோம். வணக்கம் ஷரோம். வணக்கம். I want distinguished guests, ladies and gentlemen, assalamu alaikum and a very good evening and a warm welcome to all of you. The Sri Lanka Rupavahini Corporation, renowned for its pioneering history, being the birthplace to many personalities, artists, bringing you entertainment, sports, news, education, children's program, bringing harmony and unity together. For 4 decades, ladies and gentlemen, we have been bringing you information from generation to generation. The television is a place that brings people together, families together, that smiles and brings joys in their hearts. There can be tough times, there can be remarkable memories, but with all of that, we're ready to take you on that beautiful journey of 40 years. So while we welcome you all to the 40th anniversary of Hadavate Hathaliya, the concert, may I welcome you all to my Devana Nivasa, my second home, ladies and gentlemen. Our people are what's important. The Sri Lanka Rupavahini Corporation is our staff, bringing that infotainment, entertainment to our viewers. We want to say a very big thank you for being with us on our journey. And tonight, you'll witness 4 generations of fantastic entertainment, bringing you different variants of music and art as well. Right at the outset, we'd like to say a very warm welcome to Your Excellency, Honorable Ministers, Your Excellencies, and to all of you who are present here with us today, and to all our viewers who are watching us as well. Merate atitheedi janathawata paniwidayak ragena giye pakshiye kate. E wage may tama dashaka 4kata perat rate janathawata danuma adhyapane pravruthi vinodaswathaya me siyalla laba dunne. සැලලිහිණි ආදී ඒ තමයි ජාතික රූපවාහිනිය. සැලලිහිණි පුරාවෘත්තය සහ දශක 4ක අභිමානය මේ වේදිකාවේ මුලින්ම නර්තනයකින් නිර්මාණය කළේ දේශීය නර්තනය ජාත්‍යන්තර වේදිකාවේ සටහන් කළ නර්තනවේදියා ආචාර්ය චන්න විජේවර්ධනයන්, චන්න උපුලි රංගායතනයේ ශිල්පී. ඒ වගේමයි අද දවසේදී මේ හදවතේ 40 ප්‍රසංගය නිර්මාණාත්මකව සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලය. චමින්ද රටකට නාලිකා කීපයක් තිබිය හැකියි. ඒ සියල්ලම අභිබවමින් ජනතාවගේ හදවතේ විශ්වාසය, වගකීම අංක 1ට පත්වීමට අපට හැකි වී තිබෙන්නේ අප ජාතික රූපවාහිනිය නිසා. ඒ වගේමයි මේ රටේ රූපවාහිනී ශ්‍රේෂ්ඨයට පුරෝගාමීන් බිහි කළෙත් ජාතික රූපවාහිනිය. ඉතින් කොහොමද ජාතික රූපවාහිනියේ රූපවාහිනී තේමා ගීතය අමතක වෙන්නේ කිසිවෙකුටත්? රූපවාහිනී තේමා ගීතය රචනා කළේ අරිසෙන් අහුබුදු ශූරින්, සංගීතවත් කළේ සරත් අල්විස්. ඒ වෙනුවෙන් නර්තනයක් මේ වේදිකාවේ කෙනෙන්නට අපේ ඇරයුම දේශීය නර්තනය නූතනත්වයට නැං වූ චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමටයි. Hindi
අපි දකුණෙත් අපි අපි
ओके जातिक रूपवाहिनी मेरठे रूपवाहिनी क्षेत्र वेनुवेन संगीत वडसटानक निर्माण करनो नंदन विंदन एकाले नंदन विंदन बहुम जनप्रिय नंदन विंदन वडसटान एक बिहुनु कलाकारवान निर्माण राशियाक मेरठे बहुम शक्तिमत् स्थापने वेनवा अभिवर्धन बालसूर्य गायन वेदिया तमाय यदा नंदन विंदन वडसटान संदा जातिक रूपवाहिनी निष्पादन कार्य सिद्ध कराने नंदन विंदन कोई तरम मे हदवत स्पर्श कला क्यूतेम ऐत गम्मानवल तेन्नी पिटी नियर मे हेम द्याग्म पसुकरमीन अपे गम्मुन गया रूपोहानी अक्तियन गिदरा कोयागन नंदन विंदन बलान मासिकट वतावा विकाशुनु मे नंदन विंदन वेडसटान अतिशय जनप्रिय वेडसटान बवट पात्तुन अपे यमु यासु दशके उबे मगे मतके एकतु करपु एवक ए प्रसंगे अतेक गायन करलियट पेमिनी नंदन विंदन समग ඔබ මගේ හදවත් දිනාගත් ඒ ගායන වේදින්ගේ හඬයි අපි අත්පොළ සම්හාණයෙන් වොන් පිළි
No.
Ladies and gentlemen, we've come now to a very significant and momentous occasion, reminiscing the history and also celebrating the 40 of Rupavahini. Rupavahini ape ratata pemenima deka ape rate sannivedana kshetre maha piraliyak wenna patang gatta. Taakshanika washeen wagema nirmana karuwan nathin me rata tawat ektara vidihakin swampochita wenna shaktimat wenna patang gatta. Garu agramaathithumani ape rate sanwardhane ektara harum lakshayak bawata මේ අවුරුදු 40කට පෙර ජාතික රූපවාහිනියේ මේ ආගමනය හේතුපාදක වුණා. ඒ සියලු ගමන් මඟ අපේ රටේ ශක්තිමත් වුණු මේ ආයතනය ජන්මලාභය ලබන්න අපිට අතහිත දුන්නේ ජපාන් රාජ්‍යය. ජපානයේ ලැබුණු ශක්තියත් එක්ක ජාතික රූපවාහිනියෙන් පිබිදුණු ඒ අස්වැන්න මුළු රට පුරා ගිහිල්ලා හදවතේ 40ක් බවට පත් වුණා. මේ වෙලාවේදී අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එතුමාගේ ශක්තිය ජපාන් රජයේ අහිත මිතුරුකම මේ සියල්ලමද ජාතික රූපවාහිනිය මේ රටේ sannivedanaye maha peralikara salakunak bawata patuna. E nisa Sri Lankiya janathawage hirdayangama patumat e balaporottwat apekshawat me welawae sanketaatmakawa Japan rajya weda tilna kara nam hondai kiyala mata hitenawa. Ema neda yotari. Terebi hosoge jitsuna takshin niyotte wagakuni no denki sushin sangyo wa kyusutsuna haten wo togemashita. 通信技術の進歩がスリランカの社会政治的および経済的発展を牽引することは言うまでもありません。このような一連の技術革新と社会発展は1982年に日本政府の資金援助によって設立されたルーブワイニーコーポレーションが始まりとなっているのです。スリランカのコミュニケーション改革から40年経った今、JR ジャイワルダナ元スリランカ大統領の英断に思いを馳せるとともに、私たちスリランカ人は改めて日本政府とその国民へ感謝の意を表します。ஆமா யுதாரி, 1982 ஆண்டு ஜப்பான் மற்றும் இலங்கை நட்புறவினூடாக அன்பளிப்பாக வழங்கப்பட்டதே இந்த இலங்கை ரூபவாகினி கூட்டு தாமனம். நாங்கள் இந்த தருணத்தில் நிச்சயமாக ஜப்பான் அரசாங்கத்துக்கும் அதே போல மக்களுக்கும் நன்றி கூற வேண்டியவர்களாக இருக்கின்றோம், கடமைப்பட்டிருக்கின்றோம். காரணம், இலங்கையில் அறிவினையும் அதே போல கல்வியினையும் மக்களுக்கு வழங்குவதற்காகவும் அதே போல பொழுதுபோக்கு சாதனமாக அமைவதற்காகவுமே இந்த இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம் 40 ஆண்டுகளுக்கு முன்பாக எட்டா கனியாக இருந்த பொழுது மக்கள் பாவனைக்காக ஜப்பான் நாட்டினுடைய அன்பளிப்பாகவும் அதே போல மக்களின் நலனுக்காகவும் இது உருவாக்கப்பட்டது. ஆகவே அந்த தொழில்நுட்பத்தோடு உருவாக்கப்பட்ட இந்த மிகப்பெரிய சாம்ராஜ்யம் இப்பொழுது 40 ஆண்டுகளை கடந்து தலை நிமிர்ந்து இப்போது நாங்கள் நிற்பதை நாங்கள் நிச்சயமாக நினைப்படுத்தியாக வேண்டும். மாண்புமிகு பிரதமர் அவர்களை நாங்கள் நிச்சயமாக ஜப்பான் அரசாங்கத்துக்கும் அதே போல மக்களுக்கும் நாங்கள் நன்றி கூற வேண்டியவர்களாக இருக்கின்றோம். ஷெரோன், we like to thank the government of Japan. Our legacy continues because of you being instrumental and giving us that technology to start up. So, to signify this momentous occasion, we'd like to very warmly now invite the Prime Minister, our chief guest, the Honorable Mahinda Rajapaksa, to join us on stage together with our dignitaries. But Chaminda, do we have a special message? Japan Rajyada Hitamuturukamata Evenuvennu Hetupatiya Menna Mehemai Sri Lanka Hoso Gyokai ni totte no金字塔であるルーパワーヒニ国営放送局の解説は、日スリランカ関係の輝かしい歴史として刻まれています。その偉大になる40年の歴史を記念し、水越秀明スリランカ国中殺日本国大使に栄誉と敬意とともにここに感謝の意を表します。ハダヴェテ40ක් රැඳු ජාතික රූපවාහිනිය අභිමානය වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමනි ජපාන් රාජ්‍යයට අපේ කෘතවේදීත්වය පිරිනමමු. එවැනි තාම ගෞරවෙන්නතු ඔබතුමාට මේ වේදිකාවට අපි ආරාධනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමනි හෙලියෝක මැතිතුමනි ඔබතුමන්ටත් තාම ගෞරවෙන් මේ වේදිකාවට අපේ ඇරයුම. ඒ වගේම ඩල සලහපෙරුම ජනමාධ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ටත්, ශ්‍රී ලංකා රූපවාහිනිය සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහත්මයාට, අධ්‍යක්ෂ ජනරාල් බී විජේරත්න මහත්මයාට හැම දිනටම අපි ආරාධනා කරනවා මේ වේදිකාවට. While that's in progress, Chaminda, we also have something coming up on screen.
ජනතාවගේ හදවතේ රැඳුණු ඒ අවුරුදු 40ක අභිමානය අපි ජපන් රාජ්‍යයට අපේ කෘතවේදී භවත් එක්ක පිරිනමමු. දැන් අධ්‍යක්ෂණ රාජතුමා අතට බහර ගන්න මේ සම්මානය අනතුරුව සභාපතිතුමාත් ඉන් අනතුරුව ගරු ජනමාධ්‍ය අධිතුමාත් ඉන් අග්‍රාමාධ්‍යතුමාට පිරිනැමීමේ අනතුරුව එය ජපන් දානාපතිතුමා වෙත දැන් පිළිගැන්වීම සිදු කරන ඇතේ. இலங்கை மற்றும் ஜப்பான் நாடுகளின் உறவுகளுக்கு நாங்கள் நிச்சயமாக நன்றி கூற கடமைப்பட்டிருக்கின்றோம். மாண்புமிகு பிரதமர் அவர்களினால் இலங்கைக்கான ஜப்பான் தூதுவரிடம் இந்த சின்னம் ஞாபக சின்னம் கையளிக்கப்படுகின்றது. Your Excellency, thank you for being a part of our journey. Thank you to the government of Japan. My quick question, we are celebrating 40 years at Rupawahini. All thanks to you. Yes. How do you feel? Well, I'm very honored to be invited to this program and also being awarded by the Honorable Prime Minister this very special award. I think this, I received it on behalf of all the Japanese people and the government of Japan. And I was also amazed at this high level of performances, music and dances, and how much the Rupawahini has achieved during this course of 40 years. Your Excellency, we've had bilateral relations with Japan for a very long time, and we've had even technology being shared as well. Do we have any surprises coming in the future? Well, I think one of the things that had happened between Rupawahini and Japan is a great hit of the Japanese drama, teledrama Oshin. I think this drama has left very big impression, very great empathy of Sri Lankan people towards Japanese people, Japanese society, and Japanese way of life. And I would like to expect another Oshin, a new big hit from Japan, broadcast in Rupawahini soon. We'll wait for that surprise. Thank you, Your Excellency, and wish you all the very best. Thank you. අපේ රටට ලබා දුන්නේ ජපන් රජයේ අතහිතට අපේ අත්පොල සංහඩකින් අපේ කෘතවේදීත්වය පිරිනමමු. මේ රටේ රූපවාහිනී ක්ෂේත්‍රය ස්ථාපනය කරන්න ඒ ලැබුණු අතහිත අද බොහොම දුර ගමනක් ගිහිල්ලා ජනතාවගේ හදවතේ රැඳුණු 40ක් බවට මේ ගෙවුණු අවුරුදු 40 අදපත් වෙලා. Thank you.
ඇසදෙසි ගීත සඳහා රූප රචනා කලාව වර්තමානයේ නම් හරිම ජනප්‍රිය විශේෂයෙන්ම YouTube මාධ්‍ය තුල. හැබැයි රූප රචනා කලාවේ ඉතිහාසය හොයාගෙන යනකොට නන්දන වින්දන වැඩසටහනේ අපිට ඒ රූප රචනා කලාවේ සම්දිස්ථානයන් හමු වෙනවා. මතක් කරනද ගීත කීපයක්? හා මගේ ආසම එකක් තියෙනවනේ. තියෙනවා. බැරිබර කරේ තියන් කැරකෙන රෝදේ ඔජායේ වගේ ගීත. ඔජායේ ගීතය ගැන මතක් කරනකොට ෂරෝන් ගාන ශිල්පී සුනිල් පෙරේරා ඇතුළු ජිප්සිස් කණ්ඩායමේ ගීත රසක් ජනතාව ආදරයෙන් පළඳගත්තා. නමුත් ඒ ගීතයක් ගයන්නට ඔහු අද අප අතර නැහැ. ඒත් අපි කල්පනා කරා ඔජායේ ගීතය ඔහුට ගෞරවයක් පුද කරමින් මේ වේදිකාවේ ප්‍රතිනිර්මාණය කරන්නට. මේ ගීතයේ ගීපද රචනය හේමසිරි හල්පිට. අපි කාටද ඇරයුම් කරන්නේ? That's right, ladies and gentlemen, as a tribute to the late, great Sunil Perera. Joining us on stage to perform here is the fabulous Lantar Perera together with Randhir Vithana. So come on, put your hands together and... Sharon, මේ ගීතයට නර්තනයක් නැතුවම බෑ. ඒ නිසා ජව සම්පන්න නර්තනයක් සඳහා අපි ඇරයුම් කරන්නේ චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමටයි. ප්‍රියන් ගැව්ව කරේ වරාගෙන කුණුකෝ තඩියේ කරේ දමාගෙන මත්තෙන් බිව්ව උලලානෝ මත්තෙන් බිව්ව උලලානෝ දෙත දිනානේ දෙත දිනානේ බොල නැත දිනානේ දෙත දිනානේ
අපි ආවර්ජනය කරමින් සිටින්නේ 82 92 දශකය. මේ දශකය තුලත් ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ගීත කලාවට අතිවිශාල ශිල්පීන් පිරිසක් දායකත්වය ලබා දුන්නා. ඔවුන් විවිධ ශානරයන්ගෙන් ගීත ගායනා කළා. විවිධ රුචිකත්වයන්ට විවිධ රසකෙන්ට ගීත ගායනා කළා. ඔවුන්ගේ වටිනාකම් හෝ දායකත්වයේ ගුණය අපිට නිශ්චිත බෙදුම් රේඛාවකින් බෙදාවෙන් කරන්නට බෑ. මේ සියලුම ශිල්පීන් මේ වේදිකාවට කැඳවන්නටත් බෑ. ඔවුන් සැල්ල නියෝජනය කරමින් අපි නියතියකට ආරාධනා කරා. මේ දක්ෂ කලාකරුවන් තිදෙනෙක් දැන් ඔබ රස ගන්වන්නට වේදිකාවේ. Thank you.
මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හම ලැස්සුලඟයි ගීත රවෙයි ඔබගේ වගේ මගේ කිරිල්ලි ගිය ඉගිල්ලි බංසෝ කෙමයි රෝස බලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි හම ලැස්සුලඟයි ගීත රවෙයි ඔබගේ වගේ මගේ කිරිල්ලි ඈ ගිය ඉගිල්ලි බංසෝ කෙමයි රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි ලස්සනට විකුණවා නමල් ගල් පීරන දියවැල් මම ආස කරන බැනිකටේ නිල් දුරඇත කැලේ ගල් ගුහාවක ගිවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ලස්සනට විකුණවන මල් ගල් පීරන දියවැල් මම ආස කරන බැනිකටේ නිල් දුරඇත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ලස්සනට විකුණවන මල් ගල් පීරන දියවැල් මම ආස කරන බැනිකටේ නිල් දුරඇත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ලස්සනට විකුණවන මල් ගල් පීරන දියවැල් මම ආස කරන බැනිකටේ නිල් දුරඇත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි Thank you. ජාතික රූපවාහිනිය ඔබේ මගේ නාලිකාව. අපි හැමෝගේම නාලිකාව. ජාතික රූපවාහිනිය ළඟ තියෙන වටිනාකමත් එක්ක තමයි අපි මේ සතුට වෙනුවෙන් ඔබට කතා කරන්නේ. ඒ නිසා ජාතික රූපවාහිනිය 82 ආරම්භ වෙලා අවුරුදු 10ක් යනකොට 1992 වෙනකොට මේ රටේ ජනතාව අතර බොහොම ශක්තිමත් ආයතනයක් විදිහට ජනතාව බැලඳගත්තා. ඒ ඉතිහාසය පිළිබඳව අපි මෙතෙක් වෙලා ඔබට මතක් කිරීම කළා ඒ කාලේ නිර්මාණය වුණු විවිධ නිර්මාණ ඔස්සේ. අපි දැන් සූදානම් ජාතික රූපවාහිනියේ දෙවැනි දශකයට යන්න. මේ 1992 2002 කාල පරිච්ඡේදයයි. ஆண்டு 1982 பிப்ரவரி மாதம் 14ஆம் திகதி அழகிய காதலர் தினத்தில் உதயமாக்கியதே இந்த இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம்.
அதிலிருந்து சரியாக 10 ஆண்டுகள் ஒரு தசாப்த கால பகுதியிலே மிகவும் மக்களுடைய வாழ்வியலோடு பின்னி பிணைந்த ஒரு நிறுவனமாக ஒரு அலைவரிசையாக இது மாறியது. காரணம் தொலைக்காட்சியின் தொடர் நாடகங்கள், கல்வி நிகழ்ச்சிகள், இசை நிகழ்ச்சிகள், அது மாத்திரமல்ல சிறுவர் நிகழ்ச்சிகள், இதோடு சேர்ந்து செய்தி மற்றும் நடப்பு விவகார தொடர்பான பல்வேறு நிகழ்ச்சிகள் மக்களுடைய மனதிலே நீங்கா இடம் பிடித்த ஒரு புதிய ஒரு அனுபவமாக மாறிப்போகிறது. இது நாங்கள் 10 ஆண்டுகளில் இந்த இலங்கையில் செய்த மாபெரும் புரட்சியாக இது மாறியது. Today's gala event, ladies and gentlemen, had veterans from the industry. Some of these veterans are present here with us. We had the fabulous maestro Channa Vijay Vardhana together with Mahesh Dhanipitiya. All of them were there during the first decade of Sri Lanka Rupawahini Corporation. Now, to the second decade. They're there, continuing their legacy and their journey. We are about to embark you on a beautiful segment of entertainment. But, we stuti karannone, me ada event ekak daayakathwaya dunna Imagine Entertainment ekata chamari. Can you all give a round of applause, everybody, to Imagine Entertainment, our technical partner, for making today possible and also for celebrating our 40th anniversary. Then, ara entertainment. දෙවෙනි දශකයට ජාතික රූපවාහිනිය පියමන්නාට පස්සේ ජාතික රූපවාහිනිය පුදුමාකාර විදිහේ වැඩ ගොඩක් කරනවා. මේ රටේ ටෙලිනාට්‍ය පිළිබඳව ඉතිහාසයක් ලියනවා. ඒත් එක්කම ටෙලිනාට්‍ය වංශ කතාව හා සම්බන්ධ රූපවාහිනිය ක්ෂේත්‍රයේ අලුත් පරිච්ඡේදයක් මේ දෙවෙනි දශකයේදී ආරම්භ වෙනවා. වාර්තා වැඩසටහන්, ටෙලිනාට්‍ය සංගීත වැඩසටහන් ආදී කොට ඇති නන්විධ වැඩසටහන් වලින් මේ රටේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන ප්‍රධානම නිජ බිම බවට මේ ජාතික රූපවාහිනිය පත් වෙනවා. ළමා වැඩසටහන් හඩකැමීමේ මේ වැඩසටහන් ආදී දේවල් තුලින් ජාතික රූපවාහිනිය පුදුමාකාර පරිචයක් මේ රටේ රූපවාහිනිය ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යනවා. වගේම මේ රටේ රූපවාහිනිය ක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික රූපවාහිනිය ගිහිල්ලා ඒ හැම තැනකටම බාර කරනවා. ඒ තමයි ජාතික රූපවාහිනිය හයිය. නිශ්චයවාග 1992 ஆம் ஆண்டு குறிப்பாக தொடங்கியதிலிருந்து 10 ஆண்டுகளுக்குள் நாட்டின் பல பாகங்களுக்கும் சென்று மக்களுடைய தேவைகள் அறிந்து மக்களை பொழுதுபோக்கில் மாத்திரமன்றி மக்களுக்கு தேவையான கல்வி அறிவும் ஏனைய தொலைக்காட்சியின் ஊடாக வழங்கக்கூடிய செய்திகளும் இன்னும் பல்வேறு வகையான நிகழ்ச்சிகளை வழங்கி இது இலங்கையில் ஒரு முதல் தரமான ஊடக நிறுவனமாக மாறியது. தொலைக்காட்சி அனுபவம் இலங்கை வாழ் மக்களுக்கு மாபெரும் ஒரு புரட்சியை ஏற்படுத்தியது. Ladies and gentlemen, we're moving on to the second decade now and we have Kavi. Kavi. மாதர யுகே ஹிடபு கவியேக் கவி காரிணியாக கஜமன்னோனா கரு அமத்துமணி கஜமன்னோனாக மே கதாபுவது விமலரத்ன அதிகாரிகேன ஜாதிக ரூபாயினிடு நாட்டிய அத்தியாட்சவரையா போம் அபூர்வ நாட்டியாக லிச பிரதிநிர்மாணே கரணும் மே நாட்டிய இதாம ஜன ஹதவத் அதரட கலாகனகே நாட்டியாக உணா ஜனதாவகே ஹதவதி ரெந்துனே 40 அவுருத்தே தவத் நொமேகனே மதக சடானம் பவுட பத்துனா மே டெலிநாட்டிய வெனுவேன் அபூர்வ கீதையாக ரச்சனா கரணும் பண்டார ஹலிகுட ஷூரின் மே கீதையட சங்கீத எகது கரணும் ரோஹன வீரசிங்கன் மே கீதைய காயனா கரணும் நந்தா மாலினி අද ඒ නන්දා මාලනියගේ හඬින් ඇහුණු ඔබ මම බැඳගත්තේ ගීතය රංගනයක ඉදිරිපත් කරන්න සූදානම් බුදවත්ත රංගායතන ශිල්පීන් අපි පිළිගමු එස් සීරගේ ඔබේ මගේ ජාතක බල කරනා
අපිට තියෙනවා චැනල් තුනක් නාලිකා තුනක් මේ නාලිකා තුන නියෝජනය කරනවා මේ රටේ කතා කරන සියලු භාෂා සිංහල දෙමළ ඉංග්‍රීසි මේ හැම භාෂාවකම නියෝජනය කරන්න පුළුවන් ශක්තිමත් දැනක් මේ ජාතික රූපවාහිනිය නේත්‍රා අයි මේන්න සාක්ෂිකාරයෝ අන්නහරි යස් இலங்கையில் இருக்கின்ற மும்மொழி பேசுகின்ற மக்களுக்கும் அவர்களுடைய இதயத்தின் நாதத்தை எடுத்து செல்லுகின்ற அலைவரிசையாக ஒரு நிறுவனமாக இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம் மாறியது. ஒரு புரட்சிகரமான மாற்றத்தை கொண்டு வந்தது. தமிழ் மொழி பேசுகின்ற மக்களுக்காக நேத்ர அலைவரிசையும் அதே போல சகோதர ஆங்கில மொழி பேசுகின்ற சர்வதேச மொழியை பேசுகின்ற மக்களுக்காக ஐ அலைவரிசையினையும் உருவாக்கியது இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம். வடக்கு தெற்கு மேல் மாகாணம் மற்றும் கிழக்கு மாகாணம் மற்றும் மலையகத்திலும் மக்களுடைய இதயத்தின் நாதத்தை புரிந்து கொண்ட இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம் பல நிகழ்ச்சிகளை வழங்கியது, பலருக்கு அடித்தளமிட்டது, பலருடைய வாழ்க்கையின் கரம் கொடுத்து பல கலைஞர்களை உருவாக்கியது என்று சொன்னால் அதற்கு மாற்று கருத்துக்கு இடமே கிடையாது. Ladies and gentlemen, throughout our journey, we have races. We are the national channel, so we have races, we have different languages. And there came the need of Sinhala, Tamil and English. What do we provide? Some of these channels look forward to learn. Maybe the English audience wants to learn a little Sinhalese. The Sinhalese audience wants to learn a little English. And then we have the Tamil audience as well. This is all across the country that we're bringing a wide coverage. But with three channels, we brought you different segments. Whether it's entertainment, sports, dubbing, Korean or Japanese, we brought it all. Can I be international? Annari. Can I be international? අපේ රටේ උතුර දකුණ නැගෙනහිර බටහිර මේ හැම තැනක්ම යා කරපු ඥාලිකාව අපි අර කිව්වා වගේ වැඩිම ආවරණ කලාපයකට හිමිකම් කියන ජාතික රූපවාහිනිය නිසා මේ ජාතික රූපවාහිනිය හයිය නිසා අර හැම ජාතියක්ම අපිත් එක්ක එකතු වුණා අත්වල බැඳගත්තා ආගම් ආදී කුල ભેද මේ කිසිවක් ජාතික රූපවාහිනියට තිබුණේ නැහැ ඒ නිසා හැම කලාකරුවෙකුටම මේ ජාතික රූපවාහිනිය ඒ වෙනුවෙන් වේදිකාවක් වුණා අපි සූදානම් වෙන්නේ ඒ දෙවැනි දශකයේ අපූර්වත්වය හෙලිපෙහෙලි කළ ඒ විවිධ වූ භාෂාවලින් ගැයෙන ගීතාවලියක් මේ වේදිකාවට එකතු කරා. ඔව් ශමින්ද. පලருக்கு இன மத மொழி வேறுபாடுகள் கடந்து அடித்தளமிட்டது இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம். சில சிங்கள பாடல்களில் பாடல் பாடுவதற்கு அங்கே களம் அமைத்து கொடுத்தது இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம் என்று சொன்னால் அதை மாற்று கருத்துக்கு இடமே கிடையாது. பல தமிழ் கலைஞர்களுக்கு பல்வேறு வகையான அடையாளத்தை உருவாக்கியது இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம். அந்த வகையில் இலங்கையின் புகழ் பூத்த கலைஞர்களை நாங்கள் அன்போடு வரவேற்கின்றோம். இஷாக் பேக் மொஹிதீன் இஷாக் பேக் அத்தோடு சூரியகுமார் முத்தலக அவர்கள் அதே போல திருமதி கலாவதி அவர்கள் அத்தோடு லூக் ஹென்ரிக்ஸ் ஆகியோரையும் நாங்கள் இந்த வழியில் அன்போடு அழைக்கின்றோம் இந்த மாபெரும் இசை நிகழ்ச்சியிலே இசை விருந்தினை வழங்குவதற்காக. දැන් ඔගලන් බලන්නදී ඇයි චමින්දයි මයි කුටු කුටු ගාව හිටියේ. ඒත් අපි ලෑස්ති වුණේ මේ සින්දුවේ කෑල්ලක් කියන්න යනවද නැන්ද කියලා. හැබැයි අපි ඒක දෙමු නේද බාර දෙමු. හරි. හරි දෙනු කරමු. බැරි දෙනු කරමු. Ladies and gentlemen, there's a surprise coming up. Put your hands together. Let's make some noise for our next artist. Thank you.
Yeah.
Setting off the sun, shining through her black hair.
so special for a friend. You think she drives you crazy in a silent motion frenzy. You stick to her, I stick it to her again. Even when she's passing, just leave alone and laughing. It never seems so real or for sure. So my pretty looking loner, please tell me you are ready for this man to make his go. And then my pretty looking loner, please tell me you are ready for this man to make his go. Oh, she's the roly poly lonely looking, roly poly lonely kicking a roly poly pretty foxy head. Oh, she's so lovely, lovely, lovely looking, a pretty lovely, lovely kicking a pretty lovely, lovely looking. Oh, she's the roly poly lonely looking, roly poly lonely kicking a roly poly pretty foxy head. Oh, she's so lovely, lovely, lovely looking, a pretty lovely, lovely kicking a pretty lovely, lovely looking thing. ජාතික රූපවාහිනියට මේ රටේ මේ තරම් ශක්තිමත් ආයතනයක් විදිහට වැජබෙන්න මූල්‍ය ශක්තියත් එක්ක අපිත් එක්ක අත්වල් මැදගත් ආයතන බොහෝයක් ඉන්නවා. එයා අතර මේ හදවතේ 40 පිළිබඳව ප්‍රාසංගික අත්දැකීම ලබා ගන්න වෙලාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අපි බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. අපේ රටේ ලොතරැයි වෙළඳපොලේ ප්‍රමුඛයා ලෙස මේ අවුරුදු 40ක කාලය මුළුල්ලේ ජාතික රූපවාහිනියත් එක්ක අත්වල් මැදගෙන හිටපු ජාතික ලොතරැයි මණ්ඩලය මේ රටට ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරමින් මෙරටේ සංවර්ධනය සඳහා තමන්ට පැවරුණු වගකීමිටු කරන ප්‍රමුඛ ආයතනයක්. පසුගිය වර්ෂයේ පමණක් සුපිරි ත්‍යාගලාභීන් 38 දෙනෙකු සහිතව රුපියල් ලක්ෂ 16ක අතිවිශාල දැවැන්ත සුපිරි ත්‍යාගයක්ද සමග මේ රටේ ජනතාවට ලබා දුන්නු මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 8.2ක්. ඒ සියලු දෑ සමග ජාතික රූපණයත් එක්ක අත්වල් බැඳගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ශක්තියත් සිහිපත් කරමින් අපි සූදානම් 90 දශකයට යන්න. 90 දශකයේදී ජාතික රූපවාහිනිය මේ රටේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන සංගීත වැඩසටහන් ගණනාවක් නිර්මාණය කරනවා. ඒ අතර යාත්‍රා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආධුනික ශිල්පීන් ගණනාවකට හවුහරණක් වුණු ශක්තියක් වුණු මේ යාත්‍රා වැඩසටහනේදී ගායනා වුණු ගීතයක් අපි කාගෙත් හදවත් ඇතුලේ නිදන් ගන්නවා. ඉවාන් පාවුල් ශාජිත්.
මෙරට විවිධ සංස්කෘතික අන්තර්ගතයන් විවිධ සංස්කෘතික අවබෝධයන් පිණිස ජනතාවගේ ස්ථාපිත කිරීම තමයි ජාතික රූපවාහිනිය මෙරට බිහි කිරීමේ එක් අරමුණක් උනේ. අන්න ඒට තමයි පසුගිය දශක කිහිපෙම මේ වේදිකාව තුල ඔබ සාක්ෂි දැරුවේ. ජාතික රූපවාහිනිය මෙරට ගීත වංශයට සංගීත වංශයට විතරක් නෙවෙයි නර්තන කලාවටත් ලොකු බලපෑමක් කළා. මනෝහර කියන්නේ ජාතික රූපවාහිනිය නිර්මාණය කළ සම්මානනීය ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක්. මේ වැඩසටහන සඳහා ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ගායනා කළ අංගනාවෝ ගීතය වෙනුවෙන් චන්න විජේවර්ධනයන් එදා නර්තන අංගයක් නිර්මාණය කරනවා. මේ නර්තනාංගය විකාශය වීමෙන් පසුව මෙරට සංදර්ශන වේදිකාවේ රූපවාහිනී නර්තන ශේෂ්ත්‍රයේ විශාල පෙරලියක් ඇති කරනවා. ඒ නිර්මාණයේ හැඩතල රිද්මයන් ඇඳුම් පැළඳුම් වේශ නිරූපණය මේ හැම දෙයක්ම ප්‍රතිරචනය වෙන්නට පටන් ගන්නවා. එය චන්න විජේවර්ධනයන්ගේ නර්තන කලාවෙත් සුවිශේෂී සංදිස්ථානයක් වුණා. අද තවත් සුවිශේෂත්වයක් තියෙනවා. එදා අංගනාවෝ නර්තනය සඳහා දායකත්වය සැපයූ නිම්මිද සිල්වා අද දවසේ මේ වේදිකාවෙත් ඒ ගීතයට නර්තනයෙන් එක් වෙනවා. එදා චන්න විජේවර්ධනයන් අංගනාවෝ නර්තනය නිර්මාණය කළා. අද දවසේදී අපි බලමු මේ නූතන වේදිකාවේ කොහොමද ඔහු විසින්ම එම නර්තනය ප්‍රතිරචනය කරන්නේ කියලා. මේ ඊට අවස්ථාව. අංගනාවු තාලේ දනුවන් සීනේ මට කීවා ඔබ මාගේ කියලා. අංගනාවෝ රූපිකාවෝ රැඟුමන් රැඟුමන් මට අමනී දෙවුනා. ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ. තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්න කෝයාගේ ආදරේ. මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්න කෝයා රූපිකාවෝ රැඟුමන් රැඟුමන් මට අමමී කිව්වා. සීනෙන් මට කීවා ඔබ මාගේ කියලා. අංගනාවෝ සීත 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 නැක පාට පාට තාරු කාද මම කඩාගෙන දෙමී නගේ. ඔය සීනු හිනාව දේව දුනි පාට ගෑව ආදරේම කයි නගේ. සීත සීත රැක පාට තාරු කාව මම කඩාගෙන දෙමී නගේ. ඔය සීනු සීනු මල් හිනාව දේව දුනි පාට ගෑව ආදරේම කයි නගේ. අංගනාවෝ ඔබ මාගේ කියලා. අංගනාවෝ රූපිකාවෝ රැඟුමන් රැඟුමන් මට අමනී දෙවුනා. ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ. උපහ
නාලිකාවලට රියැලිටි වැඩසටහන් නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. හැම නාලිකාවක්ම රියැලිටි වැඩසටහන් වෙනුවෙන් ඉඩක් වෙන් කරලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා ලංකාවේ රියැලිටි කියන නම නැත්නම් මේ රියැලිටි ප්‍රසංග හා සම්බන්ධ ඒ කතාන්දරයේ ඇරඹුම සටහන් කළේ ජාතික රූපවාහිනිය. අර දෙවෙනි දශකයේ අගභාගයේදී ජාතික තරුණ සේවා සභාව එක්ක එකතු වෙලා තුරුණු ශක්තිය නමින් මේ රටේ තාරුණ්‍ය හඬ එකතු කරපු මේ රියැලිටි වැඩසටහන් පෙළ ඔබට මතක ඇති. විශේෂත්වයක් තියෙනවා තුරුණු ශක්ති වැඩසටහන විදේශීය අනුකරණයකින් තොරව මේ දේශීය මහ පොළවේ පැලවුණු නිර්මාණයක් වීම. ඉතින් ජාතික රූපවාහිනියෙන් තුරුණු ශක්ති හරහා ජාතික තලයට ඔසවා තැබූ නිවේදක නිවේදිකාවන් ගායක ගායිකාවන් මේ කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් විදිහට දැන් කටයුතු කරනවා. පසුගිය වර්ෂයේ පමණක් සුපිරි ත්‍යාගලාභීන් 38 දිනක සහිතව රුපියල් ලක්ෂ 16ක අතිවිශාල දැවැන්ත සුපිරි ත්‍යාගයක්ද සමග මේ රටේ ජනතාවට ලබා දුන්නු මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 8.2ක්. ඒ සියලු දෑ සමග ජාතික රූපණයත් එක්ක අත්වල් බැඳගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ශක්තියත් සිහිපත් කරමින් අපි සූදානම් 90 දශකයට යන්න. Thank you.
පසුගිය වර්ෂයේ පමණක් සුපිරිත යාගලාභීන් 38 දිනක සහිතව රුපියල් ලක්ෂ 16ක අතිවිශාල දවැන්ත සුපිරිත යාගයක්ද සමග මේ රටේ ජනතාවට ලබා දුන්නු මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 8.2ක්. ඒ සියලු දෑ සමග ජාතික රූපණයත් එක්ක අත්වල් බැඳගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ශක්තියත් සිහිපත් කරමින් අපි සූදානම් 90 දශකයට යන්න. දශක හතර තුළ ජාතික වැදගත්කමකින් යුත් හැම ඉසව්වකම හිටියේ ජාතික රූපවාහිනිය. නාලිකාවක් විදිහට අපේ විශිෂ්ටත්වයේ හිණිපෙත්තටම ළඟා වෙනකොට අපට ශක්තියක් වුණේ අනුග්‍රහක බවතුන්. අපට විශ්වාසයේ දෑත් දිගු කළේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ෂෙරෝන්, අපි දැන් පිවිසෙන්නේ ජාතික රූපවාහිනියේ තුන්වන දශකයට. Here we go. Right.
Right, ladies and gentlemen, you've seen the first decade, the second decade. Our legacy continues with a lot of action and entertainment. But right about now, we are going to move on to the third decade. The third decade, ladies and gentlemen, continues with the legacy of maestros performing, being a part of the Sri Lanka Rupawahini Corporation. This particular individual, as an artist, celebrates 50 years in the industry, and that's none other than Channa Vijayavardhana. Then he brings up his entire crew, and the Channupuli Performing Arts Foundation celebrates 40 years with Rupawahini as well. Together with our journey, they are part of our little cycle, and now we're getting ready for a fusion segment, a singular song, Seetha Marute, and Bryan Adams, Heaven. A fabulous entertainment. Ladies and gentlemen, please put your hands together for the Channupuli Performing Arts Foundation. Seetha Marute Velamin Estiha Balan Obamata Adare Kiyu Matakaya Hinayak Wage Etamidume Didulana Punsandak Wage Eliyai e hangum ite obamaya jeevite mage Oh, thinking about all our younger years There was only you We were young and wild and free Now nothing can take you away from me We've been down that road before But that's over now You keep me coming back for more And baby you're all that I want When you're lying here in my arms I'm finding it hard to believe We're in heaven. Love is all that I need, and I found it there in your heart. It isn't too hard to see, we're in heaven. රූපවාහිනිය මෙරට ප්‍රමිතිගත ටෙලිනාට්‍යකරණයේ මුද්‍රාව තැබුවේ පළමුවෙනි දශකයේ. එතැන් පටන් දශකයෙන් දශකය ජාතික රූපවාහිනිය තුළම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වුණා. නව සහස්‍රයේ එළඹීමත් සමගම නිෂ්පාදනය වන තවත් ටෙලිනාට්‍යයක් තමයි සෙනුරු කියන්නේ ගාමිණී රත්නසිරිගේ අධ්‍යක්ෂණයක්. මේ සෙනුරු ටෙලිනාට්‍ය වගේම එහි තේමා ගීතයත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මීළඟ විශේෂාංගය වෙන්වන්නේ සෙනුරි තේමා ගීතයත් සමඟ
මේ ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ. ගේය පද රචනෙන් එකතුනා මෙරට ගේය පද රචනා කලාවට නව මානයක් එක්කල සැලලෙහිණි පවුලේ සමාජිකයෙක් නිලාරෙන් කාසිම්. එවැගේම ගායනෙන් එකතුනේ රුකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරා. වේදිකාවට ඇරයුම් කරන්නේ චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායමටයි. සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිණිපිදු ඉසෙමින් පෙරමං කී නිරිඳේ සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිණිබිදු විසිමින් පෙරමං කී නිරිඳේ විසිරෙන මිහිරිම සෙනෙහයෙන් මාහද සුවඳින් පිරූ හැටි ගිනියම් සෙදහිරු දෝතින් වාකරන් සුවබර සෙවනෙලි හැදූ හැඳි සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිණිබිදු විසිමින් පෙරමං කී නිරිඳේ සිතු මොහොතක නොමියන විලාසයෙන් ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි වෙන පිළ පැලකට මල් කෙන් දෝත දරන් හිටගෙන උරුමය කනහෙනි සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිණිබිදු විසිමින් පෙරමං කී නිරිඳේ රූපවාහිනී මාධ්‍යයක් ඇතුළේ තියෙන රසය දැනුණු ඕනෑම හෘද සාක්ෂියක් ජාතික රූපවාහිනී පිළිබඳව අභිමානෙන් කතා කරනවා. ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමනි, කලාවාර්ත එක්ක බැඳිච්ච ආභාෂයක් තියෙන ඔබතුමා මහේතනයි ජාතික රූපවාහිනියත් එක්ක හෘද සාක්ෂියෙන් කතා කරන කෙනෙක්. ඒ නිසා හැමදාම ජාතික රූපවාහිනී නිර්මාණ ඇගැයුවාසේම අද මේ හදවතේ 40ක් පිළිබඳව කතා කරන වෙලාවේ ඔබතුමාගේ රැඳී සිටීම මේ ජාතික රූපවාහිනී
අපි හැමදෙනාටම ලොකු ගෞරවයක් වගේම අපි හැමදෙනාටම ශක්තියක්. ජාතික රූපවාහිනියේ හැම මොහොතකම මේ රටේ අලුත් පරම්පරාවක් පිළිබඳව හේතුවා. නිර්මාණකරුවන්ගේ අලුත් පරම්පරාවට රූපවාහිනියේ වේදිකාවක් නිර්මාණය කළා. ප්‍රේක්ෂකයන් අපි අමතක කළේ නැහැ. ප්‍රේක්ෂකයන්ගේ අලුත් පරම්පරාවටත් ඒ හිඳස පුරවන්න ජාතික රූපවාහිනිය නිර්මාණය බිහි වුණා. එවන් වූ විවිධ පරම්පරා ගණනාවක් පසු කරමින් දශක හතරක් ආ ජාතික රූපවාහිනියේ හමු වුණු තවත් එක් පරම්පරාවක ගී සමුච්චයක් අපි දැන් දකිමු. ඔබ අත්පොළ සංහඬ මැදින්
ජාතික රූපවාහිනියට මේ රටේ මේ තරම් ශක්තිමත් ආයතනයක් විදිහට වැජබෙන්න මූල්‍ය ශක්තියත් එක්ක අපිත් එක්ක අත්වල් මැදගත් ආයතන බොහෝමයක් ඉන්නවා. එයා අතර මේ හදවතේ 40 පිළිබඳව ප්‍රාසංගික අත්දැකීම ලබා ගන්න වෙලාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අපි බොහොම කෘතවේදීව සම්බන්ධ කරනවා. අපේ රටේ ලොතරැයි වෙළඳපොලේ ප්‍රමුඛයා ලෙස මේ අවුරුදු 40ක කාලය මුළුල්ලේ ජාතික රූපවාහිනියත් එක්ක අත්වල් මැදගෙන හිටපු ජාතික ලොතරැයි මණ්ඩලය මේ රටට ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරමින් මේ රටේ සංවර්ධනය සඳහා තමන්ට පැවරුණු වගකීම ඉටු කරන ප්‍රමුඛ ආයතනයක්. Thank you.
கௌரவமாக 40 வருட பூர்த்தியை கொண்டாடி கொண்டிருக்கின்றோம் இலங்கை ரூபவாகினி அன்னையோடு. இந்த மாபெரும் இசை நிகழ்ச்சியிலே அடுத்தும் ஒரு இனிய அழகிய உங்களுக்கு பிடித்த ஒரு பாடல் வர காத்திருக்கின்றது. புஷ்பா என்கிற தமிழ் திரைப்படம், தென்னிந்திய திரைப்படம். அந்த திரைப்படத்திலே ஸ்ரீவள்ளி என்று ஆரம்பிக்கின்ற பாடல், இந்த பாடலை பாடியிருக்கின்றார் தேவி ஸ்ரீ பிரசாத்துடைய இசையிலே சித் ஸ்ரீராம் அவர்கள். ஏற்கனவே சித் ஸ்ரீராம் அவர்கள் பாடிய பல பாடல்கள் அதிக வெற்றி பெற்ற பாடல். அந்த வகையிலே இந்த ஸ்ரீவள்ளி என்று ஆரம்பிக்கின்ற இந்த பாடலை பாடுவதற்காக நாங்கள் அன்போடு அழைப்பது இலங்கை ரூபவாகினி கூட்டு தாம்பனத்தின் நிகழ்ச்சி தயாரிப்பாளராகவும் அதே போல வீணை இசை கலைஞராகவும் வலம் வருகின்ற ஒருவர், பாடல் துறையிலே தன்னுடைய திறமையை சிறந்த முறையில் வெளிக்காட்டுகின்ற ஒரு கலைஞர், அன்போடு அழைக்கின்றோம் இசைக்கலை மாமணி பட்டம் பெற்ற நம்முடைய பகவத் சிங் நித்யானந்தன் அவர்களை, ஒரு இனிய பாடலை சித் ஸ்ரீராம் அவருடைய பாடலை பாடுவதற்காக. பார்க்காம நீ எங்க போற, நீ பார்க்கிற பார்க்கிற எல்லாம் பார்க்கிற என்ன தவிர, காணாத தெய்வத்தை கண் மூடாம பார்க்கிறியே, கண் முன்னே நான் இருந்தும் கடந்து போகிறியே. பார்வை கட்புற தீபமா ஸ்ரீவள்ளி பேச்சே கல்யாணி
are moving on, ladies and gentlemen, to the next decade. From decade 1, 2, 3, 4, you've seen a beautiful journey of how we've started from color TV, moving on to different other programs of introducing children's programs, and then came the third segment of improving in other areas of awards, accolades, and all of this and much, much more. And then comes the fourth segment where we're getting ready into the digital stream of introducing you to various artists and, more importantly, reality show. විවිධ වැඩසටහන් ගණනාවක් ඔස්සේ අර කිව්වා වගේ රියැලිටි වැඩසටහන් ඔස්සේ අපි අලුත් විවිධීමක් අලුත් පරිච්ඡේදයක් හදපු කාලයක් තමයි මේ සිවෙන දශකයේ උනේ. රජත රාශ්මි රණවීර රියල් ස්ටාර් මේ හැම දෙයක් ඔස්සේම අපි අපේ ප්‍රේක්ෂකයන් අතරට බොහොම ඉක්මනින් සමීප වුණා. Yes. நான்காவது தசாப்தமாக 2012 முதல் 2022 ஆண்டு வரை இந்த 10 ஆண்டுகளில் நாங்கள் இந்த நான்காவது தசாப்தத்துக்குள் கால் வைத்திருக்கின்றோம். இது புதிய பல தொழில்நுட்பங்களை உள்ளடக்கியதாக இந்த முயற்சி அமைந்திருக்கின்றது. டிஜிட்டல் தொழில்நுட்பத்தை நாங்கள் உள்வாங்கியிருக்கின்றோம். சமூக வலைத்தளங்களில் ஊடாக மக்கள் விரும்புகின்ற பல விடயங்களை நாங்கள் தொலைக்காட்சியின் திரையினூடாக தந்தோம். அந்த தொலைக்காட்சியின் திரையினூடாக தந்தவற்றை உங்களுடைய கைபேசியில் நீங்கள் பார்க்கின்ற சமூக வலைத்தளத்தோடு நாங்கள் கைகோர்த்து தருகின்ற புதிய முயற்சிக்குள் நாங்கள் நுழைந்திருக்கின்றோம். இதுவே ரூபவாகினி கூட்டுத்தாமனத்தின் நான்காவது தசாப்தத்தின் மற்றும் ஒரு புரட்சியாக அமைந்தது என்று சொன்னால் அது என்றுமே மிகையாகாது. சரவண் அரை கிவ வகை அப்படி அலுத் பிபிதீமா கேக்க மேராட்டே தாட்சிணேட்டு ரூபாயணீகரணேட்டு அந்தர்ஜாதிக்கு போக தேவால் எக்கத்து கரகாத்த யுகியாக்கு விதிர மே யுகி அது அண்ணட்டு புலுவான் சமாஜ மாத்திர வெடி இடாக் எக்கத்துணும் சோஷியல் மீடியா வலட்டு வெடி இடாக் எக்கத்துணும் எவகேம் ISDBT டிஜிட்டல் தாட்சிணே ஒஸ்ஸே அலுத் பரிச்சேதியாக்கு வேணும் ஜாதிக ரூபாயணிய சூதானம் வேணும் ஏ சிவுவின் தசக்கே අතිශයින්ම වැදගත්. ඒ නිසා ප්‍රේක්ෂක ඔබට අපි වඩා සමීප වෙන්න බලාපොරොත්තු වෙන මේ දශකයෙන් ඔබට ගිය කාලය තාක්ෂණයත් එක්ක බද්ධ වුණු නිර්මාණකරණයේ අලුත් පරිච්ඡේද ගණනාවක් එකතු කරගත්ත යුගයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Ladies and gentlemen, to perform here on our 40th anniversary celebration of the Sri Lanka Rupawahini Corporation is a duo who has taken international acclaim, gone around the world, also heart-chopping, chart-topping music, and they're here to perform one of our favorite songs. Please put your hands together for Bhatia Santosh. Me bota pita essa.
මේ රටේ මේ තරම් ශක්තිමත් ආයතනයක් විදිහට වැඩෙන්න මූල්‍ය ශක්තියත් එක්ක අපිත් එක්ක අත්වල් මැදගත් ආයතන බොහෝයක් ඉන්නවා. එයා අතර මේ හදවතේ 40 පිළිබඳව ප්‍රාසංගික අත්දැකීම ලබා ගන්න වෙලාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අපි බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. අපේ රටේ ලොතරැයි වෙළඳපොලේ ප්‍රමුඛයා ලෙස මේ අවුරුදු 40ක කාලය මුළුල්ලේ ජාතික රූපවාහිනියත් එක්ක අත්වල් මැදගෙන හිටපු ජාතික ලොතරැයි මණ්ඩලය මේ රටට ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරමින් මේ රටේ සංවර්ධනය සඳහා තමන්ට පැවරුණු වගකීම ඉටු කරන ප්‍රමුඛ ආයතනයක්. රෝන් නැйти වෙන්නේ ඔය අවුරුදු 40 කොයි කාලෙටද මේ කාලේ ඔව් ආ හැබැයි ජාතික මේකනේ මේ කාලේ වෙනකොට අපේ රූපවාහිනී සංස්ථාවේ පාලන අධිකාරිය තීරණයක් ගන්නවා වයසේ සීමාවක් නැතුව ඕනෑම කෙනෙක් මේ සඳහා බඳව ගන්න නිවේදක නිවේදිකාව විතර බඳව ගන්න කමන්නේ ඒ නිසා තමයි ෂෙරොන්ගේ අවස්ථාව ලැබෙන්නේ හැබැයි එක හොඳ දෙයක් තියෙනවා දැන් මම අවුරුදු 15ක් ඔයා එතකොට ඊටත් වැඩි මෙතන ඉන්නවා සමහර කැමරා crew එක staff production team some of these people have been there for 40 years this journey that we speak of loud and clear there has been people who have been continuing with that journey and that is because they love rupwahini aniwaryam நாற்பது வருடங்கள் என்பது அவ்வளவு சுலபமான காலம் அல்ல நான்கு தசாப்தங்கள் என்பது ஒரு புதிய ஒரு தலைமுறை அந்த வகையிலே
நாங்கள் பல புதிய தலைமுறையினருக்கு பல வாய்ப்புகளை கொடுக்கின்ற ஊடகமாக எம்முடைய தேசிய அலைவரிசை அமைந்திருக்கின்றது. புதிய புதிய கலைஞர்கள் பாடகர்களாக இருக்கலாம், அறிவிப்பாளர்களாக இருக்கலாம், தயாரிப்பாளர்கள், இன்னும் பல தயாரிப்பு பிரிவில் இருக்கின்ற பலருக்கும் புதிய வாய்ப்புகளை தருகின்ற ஒரு புதிய அத்தியாயத்தை நாங்கள் எடுத்திருக்கின்றோம். இது 40 வருடத்துக்கு முன்பே ஆரம்பித்தது தான். இருந்தாலும் காலத்துக்கு ஏற்ற வகையிலே புதிய பல விடயங்களை நாங்கள் உள் சேர்த்திருக்கின்றோம். அதே போல புதிய தொழில்நுட்பங்களோடு புதிய பல வகையான நிகழ்ச்சிகளையும் நாங்கள் தயாரித்து உங்களுக்காகவே வழங்கி வருகின்றோம். ஜாதிக ரூபாய கமன்கரன கூட தவசின் தவச அலுத்தென்னோனு மெலோகி அலுத்தேனோ அலுத்தன தேவல்லக்கு ஜாதிக ரூபாயன் அலுத்தென்னோனு ஏ கமன் மகட் ரூபாயனி அவருது ஹத்தலி அக்குனாத் மே ரூபாயனே பிரதான புட்டுவ தருண பவேக்கின் யுக்தவின பலவினி அவஸ்தாவத்தமாமே கரு சபாபத்துமா மே ஹெம தியாக்ம சிது கரமின் ஏ தாருண்டே சக்திய சகிதவ ஏ லோகே இல்லன தனட ஜாதிக ரூபாயனி அரகனையான அபிஹோகாத்மக காரிய வினுவேன் நாயகாத்ய தினோ மே ஹதவதே ஹதலியாத் மே பிரசங்கியாத் சங்விதான வென்னே ஏ சக்திய ஏதுவ. Coming up next, ladies and gentlemen, is a person who has real energy. She has been performing on stage from a very young age. Won many awards and accolades, people's awards to international awards, a strong voice, and to throttle us in our fourth generation. Ladies and gentlemen, please put your hands together for Umaria. Pala
ස්වාමින් හුරු හිත වෙත ඇතුළු උපගෙන පහන්තරු කියයි තොරතුරු ගමනේ විඩානිරු දුතුවන් වශී කෙරු ඔබ පිළිමයක් බඳු රනින් ඔබ දැවලා පොළොවේ පතුල් තැබූ හූ සිරි නරඹා දැනුනේ තොටිල්ලකින් නලවන සේමා අහිංසකාවි ඔබ වසන්ත රැකි ආදරෙන් ජීවිතයම
நாற்பது வருட ஒட்டுமொத்தத்தையும் நாங்கள் இந்த சில மணி நேரத்துக்குள் கொண்டு வந்திருந்தோம். 40 வருட காலங்கள் என்று பார்க்கின்ற பொழுது இந்த 40 வருட காலங்களில் வெளிவந்து மக்கள் மனதை மிகவும் பிடித்த பாடல்களை நாங்கள் இந்த நிகழ்ச்சியூடாக நாங்கள் வழங்கியிருந்தோம். இதற்கு பிடித்த இதயபூர்வமான 40 என்ற தலைப்பிலே நாங்கள் இந்த நிகழ்ச்சியை வழங்கியிருந்தோம். இந்த நிகழ்ச்சிக்கு ஒத்துழைப்பு வழங்கிய அனைவருக்கும் நாங்கள் உளமார்ந்த நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். எல்லாத்துக்கும் மேலாக இறைவனுக்கும் அதே போல இந்த நிகழ்ச்சியை சிறந்த முறையில் நடத்துவதற்கு உதவிய அனைத்து பாடகர்கள், இசைக்கலைஞர்கள், அத்தோடு நாட்டிய கலைஞர்கள், எங்களுடைய தலைவர் உட்பட அனைத்து நிர்வாக குழுவினருக்கும் ஒட்டுமொத்த தயாரிப்பு குழுவினருக்கும் நாங்கள் நன்றிகளை கூறி இந்த அளவோடு இந்த நிகழ்ச்சியை நாங்கள் நிறைவு செய்ய போகின்றோம். எம்முடைய அடுத்த 5வது தசாப்தத்துக்குள்ளே நாங்கள் கால் வைக்கின்றோம். இந்த பயணம் வெற்றியும் அதே போல மகிழ்ச்சியும் இன்னும் பல புதிய படைப்புகளையும் தருகின்ற எதிர்பார்ப்போடு நாங்கள் இந்த நிகழ்ச்சியை நிறைவு செய்கின்றோம். Ladies and gentlemen, we've come to the conclusion of our 40th anniversary concert. We'd like to say a very big thank you to Mahesh Dhanipitiya and the entire orchestra, Imagine Entertainment, to the entire production, and to all our sponsors who have been with us right throughout for 4 decades. Our legacy and our journey continues only with our fabulous viewers. We'd like to say a very big thank you for being with us in our journey. Our legacy continues from here on. නර්තන ඉදිරිපත් කරපු සියලුම නර්තන කණ්ඩායම් වලට ඒ වගේම අපිත් එක්ක රැඳී සිටි අනෙකුත් සහාය ලබා දුන්න හැම පාර්ශ්වයකටම අපි මේ වෙලාවේ අපේ හදවතේ 40ත් එක්ක අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ ස්ථානයේ නැතත් කරුවක්ග්‍රාම මාතෙතුමාගේ පැමිණීම මේ අවස්ථාවට බොහොම ගෞරවයක්. එතුමන්ව අපි සිහිපත් කරනවා. ජනමාධ්‍ය මාත්‍ය දලස් සලාපිරුම මාතෙතුමා, ඒ වගේම මාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ රාතුමා ඇතුළු අනෙකුත් හැම දෙනාම වෙනුවෙන්. ඒ වගේම අපිත් එක්ක අතහිත බැඳගත් මූල්‍ය ශක්තියත් එක්ක ජාතික රූපවාහිනියට තමන්ගේ හයිය දෙන ආයතන ගණනාවක් මේ සඳහා සහභාගී වුණා. ඒ හැම දිනමත් මේ වෙලාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ හැම දිනටම ජාතික රූපහාරි අපේ ආචාර්ය මේ වෙලාවේදී හිමි වෙනවා. ප්‍රමිතියේ මුද්‍රාව තමන්ගේ හදවතේ රඳවාගෙන දශක 4ක් අපි සමග රැඳී සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් ඒ වගේම අපිට ශක්තියක් වුණු අනුග්‍රහක බවතුන් ඇතුළු සියලුම දෙනාට අපි අපේ විදියට සංස්කෘතිය විදියට මෙහෙම ආශිර්වාද කරන්නම්. 120ට 220ක් ආවඩා ආයුබෝව වේවා.